සුබ දවසක් හැමෝටම මම අද කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. මේ මාතෘකාව ගර්භණීභාවයට වර්තමානයේදී බොහෝ ලෙස බලපානු ලබා තිබෙනවා. ඉතින් මගේ අද මාතෘකාව තමයි පිරිමි වඳභාවය හා හේ වළක්වා ගැනීමට පිළියම්. මේ මාතෘකාවේදී මම අනු මාතෘකා කිහිපයක් ඔස්සේම සම්පූර්ණ විස්තරයක් සඳහන් කරලා තියෙනවා. වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. අපි දැන් යමු වීඩියෝ එකට. පිරිමි පුද්ගලයෙකු සාමාන්‍යයෙන් වයස අවුරුදු 35 සිට සරුභාවයේ අඩුවීමක් දක්ින අතර එතැන් සිට පහත වැටීම ආරම්භ වෙනවා. පිරිමි වඩාත්ම සරු වයස ලෙස අවුරුදු 30 සිට 35 අතර වයස හඳුන්වන්නට පුළුවන්. වයස අවුරුදු 40ට වඩා වැඩිවන විටදී ගැබ් ගැනීමේ සමස්ත සම්භාවිතාවය අඩු කරන අතර ගැබ් ගැනීමේ කාලයත් වැඩි කරනවා සහ ගබ්සා වීම සහ කල් රූපී මරණයේ අවදානම වැඩි වෙනවා. පිරිමින්ගේ මඳභාවයට හේතු වන වඩාත් පොදු ගැටලු වන්නේ උෂණ කෝෂ ක්‍රියා කරන ආකාරය කෙරෙහි බලපාන ගැටලු. වෙනත් ගැටලු වන්නේ හෝමෝන අසමතුලිතතාවයේ හෝ අවහිරතා හෝ පිරිමි ප්‍රජනක ඉන්ද්‍රියවල සමහර නාලිකා නොමැති වීමයි. ජීවන රටා සාධක හා වයස ආශ්‍රිත සාධකද පිරිමි වඳභාවයට බොහෝ ලෙස බලපානු ලැබෙනවා. සාමාන්‍යයෙන් ශුක්‍රාණුවල ගුණාත්මකභාවය අඩු වූ විට පිරිමින්ගේ සරුභාවයේ වයස අවුරුදු 40 සිට 45 දක්වා අඩුවීම ආරම්භ වෙනවා. පිරිමි වඳභාවයට හේතු බොහෝමයක් තිබෙන අතර අපි දැන් එකින් එක බලමු. පළවන ලක්ෂණයේ විදිහට ශුක්‍රාණු ප්‍රවාහනය කරන නාලවල දෝෂ, නොබැසුණු උෂණ, හෝමෝන අසමතුලිතතාවය, ශුක්‍රාණුවලට පහර දෙන ප්‍රතිදේහ, විවිධ ආසාදන තත්ත්ව, ජානමය දෝෂ, දියවැඩියා වැනි සෞඛ්‍ය ගැටලු, ක්ලැමීඩියා, ගොනෝරියා, කම්මුල් ගාය හෝ HIV වැනි ආසාදන හේතුවෙන් අසාමාන්‍ය ශුක්‍රාණු නිෂ්පාදනය හෝ ක්‍රියාකාරීත්වය. උෂණ කෝෂවල විශාල වූ නහරද ශුක්‍රාණුවල ගුණාත්මක භාවයට බලපානු ලබෙනවා. නිරෝගී ශුක්‍රාණු සෑදීමේ ගැටලු පිරිමි වඳභාවයට වඩාත් පොදු හේතුවයි. නොමේරූ ශුක්‍රාණු සාමාන්‍ය හැඩයකින් හෝ පිහිනීමට නොහැකි වේ. සමහර අවස්ථාවලදී ප්‍රමාණවත් ශුක්‍රාණු නොමැති විය හැකි. ශුක්‍රාණු සෑදීමට පවා නොහැකි. පිරිමි වඳභාවයට බොහෝ සෙයින් වර්තමානයේ බලපාන හේතුවක් ලෙස අධික මත්පැන් හා සිගරට්, මත්ද්‍රව්‍ය, ධූම්පානය ශුක්‍රාණුවල සෞඛ්‍යය අහිතකර බවට ගොඩක් බලපා තිබෙනවා. එමෙන්ම තරබාරුකම ආතතිය නිසාද ශුක්‍රාණු අසාමාන්‍යතාවය සහ අඩු ශුක්‍රාණු සාන්ද්‍රණයක් ඇතිවිය හැකි. පිරිමි වඳභාවයේ ලක්ෂණ ලෙස ප්‍රධානම ලක්ෂණය විදිහට ශුක්‍රාණු පිටකිරීමේ ගැටලු හඳුන්වන්න පුළුවන්. මෙහිදී ශුක්‍රාණු පිටවීම අඩුවෙන් ශුක්‍රාණු පිටවීම හෝ ශුක්‍රාණු පිට නොවීම සලකන්නට පුළුවන්. එමෙන්ම ලිංගික ආශාව නැතිවීම, ශිෂ්ණය ඍජුවීමේ ගැටලු, උෂණ කෝෂ හෝ උෂණ ආශ්‍රිත ප්‍රදේශයේ වේදනාව හෝ අපහසුතාවය, පිරිමි පියයුර පටක වර්ධනය දක්නට ලැබෙනවා. පිරිමියෙකුගේ සරුභව පරීක්ෂා කිරීමේදී පළමුවම වෛද්‍යවරුන් ශුක්‍රාණු විශ්ලේෂණයක් කිරීම සිදු කරනවා. ශුක්‍රාණු බැලීමට පරීක්ෂණයක් කරනු ලබන අතර ශුක්‍රාණු සාම්පලයක්ගෙන එය අන්වීක්ෂයක් යටතේ විශ්ලේෂණය කරනු ලබනවා. මෙහිදීම පරීක්ෂණය කිරීමට දින 2 සිට 5කට පමණවත් පෙර දක්වා ශුක්‍රාණු පිට නොකරන පරීක්ෂණයට යා යුතු වෙනවා. මෙහිදී සරුභාවය පිළිබඳව සාර්ථකව හා නිවැරදිව පරීක්ෂා කර තහවුරු කර ගැනීමට හැකි වෙනවා. සරුභාවය පිළිබඳව පරීක්ෂා කරන ලද සායනයකදී පිරිමි 250කින් කළ අධ්‍යයනයකදී තහවුරු වී තිබෙන ආකාරයට පළතුරු සහ කොළ පැහැති එළවලු විශේෂයෙන්ම බෝන්චි වැනි රනිල කුරේ
ආහාර වැඩි ප්‍රමාණයක් අනුභව කරන පිරිමින්ගේ ශුක්‍රාණු සාන්ද්‍රණය ඉහළ මට්ටමක පවතින බවත් අඩුවෙන් ආහාරයට ගත් පිරිමින්ට සාපේක්ෂව වඩා හොඳ ශුක්‍රාණු ගුණාත්මක භාවයක් චලනයක් ඇති බවත් තහවුරු කරගෙන තිබෙනවා. මීළඟට අපි බලමු ශුක්‍රාණුවල සරුභාවය වැඩි කිරීම සඳහා මෙන්ම සෞඛ්‍ය සම්පන්න ශුක්‍රාණු නිපදවීමේ අවස්ථාව වැඩි කිරීමට කළ යුතු දේවල්. මෙහිදී පළමුණු කාරණාව ලෙස නිරෝගී බරක් පවත්වා ගැනීම, නියමිත ශරීර ස්කන්ධ දර්ශකයක් පවත්වා ගැනීම ගොඩක් වැදගත් වෙනවා. මෙහිදී ශරීර ස්කන්ධ දර්ශකයේ අගය වැඩිවීම, නියමිත ප්‍රමාණයට නොමැතිවීම, ශුක්‍රාණු ගණන අඩුවීම සහ ශුක්‍රාණු චලනය සමග සම්බන්ධ වේ. අංක 2. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම. ලිංගික සම්ප්‍රේෂණය වන ආසාදන, ලිංගාශ්‍රිත රෝග වලින් වැළකීම, ආතතියෙන් තොරවීම. මීළඟට බලමු අප පිරිමින්ගේ ස්වරභාවය වැඩි කරන විටමින් වර්ග මොනවාද කියලා. අධ්‍යයන වලින් පෙන්නුම් කර ඇති ආකාරයට විටමින් ඊ ශුක්‍රාණු චලනය වැඩි දියුණු කරන අතර විටමින් සී ප්‍රතිජනනය කිරීම සඳහා ක්‍රියා කරනු ලබනවා. මේ අනුව මෙම විටමින් ශුක්‍රාණු ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරනවා. විටමින් සී ශුක්‍රාණු ප්‍රමාණය චලනය සහ රූප විද්‍යාව වැඩි කරන බව පෙන්වා දෙනවා. ඒ නිසා විටමින් සී සහ විටමින් ඊ අඩංගු ආහාර දිනපතාම ආහාරයට එක්කර ගත යුතු වෙනවා. පිරිමින්ගේ වඳභාවය හා ඒ සඳහා ගත යුතු ආහාර පිළිබඳව මම දැන් ඔබට සඳහන් කරා. නමුත් වඳ පුරුෂයෙකුට සරු විය හැකි නවීන තාක්ෂණික ක්‍රම හඳුන්වා දී තිබෙනවා. ඉතින් අපි දැන් බලමු ඒ මොනවද කියලා. උපකාරක ප්‍රජනක ක්‍රම බලවත් නව විකල්ප ඉදිරිපත් කරයි. මෙම අධිතාක්ෂණික සහ මිල අධික පිරිමි වඳ ප්‍රතිකාර ක්‍රම මගින් ශුක්‍රාණු ඩිම්බයක් තුළට ඇතුළු වීමට කෘතිම උත්තේජනයක් ලබා දෙනවා. මේ ක්‍රමෙන් ඉතා අඩු හෝ සාමාන්‍ය ශුක්‍රාණු ඇති පිරිමින්ට පවා පිළිසිඳ ගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා. ඉතින් මාලට පිරිමින්ගේ සරුභාවය අඩුවීම සහ ගැබ් ගැනීමට ඒ බලපාන ආකාරය පිළිබඳව ලොකු විස්තරයක් දැනගන්න ඇති කියලා මං හිතනවා. ඉතින් දිගටම මාත් එක්ක ඉන්න. මගේ චැනල් එකෙන් මං ගොඩක් කතා කරලා තියෙන්නේ ගර්භණී භාවයට උපදෙස් සහ ඉක්මනින් ගර්භණී වීමට උපදෙස්. ඉතින් ඒ සඳහා වැදගත් වෙන ගොඩක් වීඩියෝස් මං කරලා තියෙනවා. ඉතින් ඒවත් බලලා ඔගොල්ලෝගේ අදහස් පල්හැන් ක්‍රමෙන් කරගෙන යන්න අමතක කරන්න එපා. මගේ චැනල් එකත් එක දිගටම එකතු වෙන්න සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න අනිවාර්යෙන්ම. මම ඉදිරියේදී මේ වගේ ලස්සන වීඩියෝස්, වැදගත් වීඩියෝස් ගොඩක් ඔයාලට අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම මාත් එක්ක ඉන්න කියලා ඉල්ලනවා. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතා ඉක්මනින්ම පහසුවෙන්ම ඔයාලගේ කිසිහිනේ සැබෑ කර ගැනීමට ගොඩක් වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාලා අලුතෙන් විවාහ වුණ යුවලක් නම් ඔය දෙදෙනාටම මේ වීඩියෝ වල තියෙන කරුණු ගොඩක් වැදගත් වෙනවා. ඒ හින්දා මාත් එක්කම දිගටම රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. යාළු හැමෝටම යහපතක්ම වේවා.